මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන දේ තමයි ලංකාවේ බොහෝ පිරිසකට තාර්කික ඥානයක් නැහැ. සාමාන්‍ය 100ක් වගේ තමයි මම දන්නා හැටියට තාර්කික ඥානෙ තියෙන පිරිසක් ඉන්නේ. අනිත් සියලු දෙනාම තර්කානුකූලව හිතලා නෙමේ යම්කිසි නිගමනවලට එන්නේ. එහෙමනම් මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන දේ තමයි ලංකාව තුළ සමාජගත වෙලා තියෙන දෙයක් නිවැරදිවම ඕගලන්ට කියා දීම තමයි මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම රොහාන් ග්ලෙන්ෂිල් පෙරේරා මගේ YouTube channel එක ග්ලෙන්ෂිල් පෙරේරා කියන නමින් තියෙන්නේ. එතකොට මේකෙදි මම අනුන්ගේ ඕපාදීප්ප කෙප්ප හැලි කිසිවක් මම කතා කරන්නේ නැහැ. සමාජයට වැදගත් ඒ වගේම සමාජයේ යම් කිසි දෙයක් නොදන්නා දෙයක් නිවැරදි කරන්න ඒ වගේම භාෂා දැනුම ඒ වගේම මේ කාලවකවානුව තුළ මේ තියෙන දුර්භික්ෂ කාලයක් උදා වෙන ඉදිරියේදී ඒකට අදාළ කුෂිකර්ම වීඩියෝස් වලින් ඕගොල්ලන්ට යම් කිසි යහපතක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් තමයි මම වීඩියෝ මාලාවක් මගේ YouTube channel එකෙන් වටිනා දෙයක් ඉදිරිපත් කරන්නේ. ඒකේ කිසිදු දෙයක් නොදැන මම කතා කරන්නේ නැහැ. තොර මම මේ කතා කරන්නේ අපේ ලංකාව තුල ජීවත් වෙනවා මුස්ලිම් ජනයා. තොර සිංහල ජනයා ඉන්නවා. ඊළඟට ද්‍රවිඩ ජාතික ඉන්නවා. ඒ වගේ ලංකාව තුල වාර්ගික 18ක් විතර ජීවත් වෙනවා. ඒ වුණත් අපි දන්නේ මුස්ලිම් දෙමළ සහ වැඩි බහුතරයක් සිංහල ජාතිකයෝ ලංකාව තුල ජීවත් වෙන්නේ. එතකොට මම ජාතිය ආගම කුලය කෙනෙක් ගැන මම දකින විදිහේ ලොකු වෙනසක් තියෙනවා. හැම මිනිහෙක්ම එක හා සමානයි. ඉපදෙනකොට බලන්න හැම කෙනාම නිර්වස්ව තමයි ඉපදෙන්නේ. ඊළඟට හැම ළමයාම එක හා සමානයි. ඒ ළමයා ඉපදුන ගමන්ම අපි මොකද කරන්නේ? ජාතික වශයෙන් අපි වෙන් කරලා දානවා. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ නමකින් කෙලිම වෙන් කරනවා. නමින් කෙලිම දෙමළ සිංහල මුස්ලිම් කියනක අපි කෙලිම නමක් දාලා වෙන් කරලා දානවා. ඊළඟට අපි මොකක් කරනවද? එයාලට ටිකක් ලොකු වෙනකොට භාෂාවක් කියලා දෙනවා. උතන සිංහල දෙමළ මුස්ලිම් ඊළඟට මුස්ලිම් කියලා භාෂාවක් සිංහල දෙමළ ඊළඟට අපි ගත්තොත් එහෙම ඉංග්‍රීසි භාෂාවෙන් ඔහොම එක එක භාෂාවන් වලින් ලෝකේ භාෂාවන් 7000 ගණක් තියෙනවා. ඒ වයින් හැම කෙනාම වෙන් කරලා දානවා භාෂාවෙන්. ඊළඟට ටික කාලයක් යනකොට ආගම කියන එක කැඟට කවනවා. ආගම කියන එක ඊළඟට කුලය ඊළඟට සමාජ ස්තර වලින් වෙනස් වෙනවා. ඔහොම කරලා මැරෙන තාක්කල් ඔය ටික කරේ තියාගෙන යෑම තමයි ලෝකයේ තුල ලංකාව තුල බහුතරයක් කරන්නේ. දැන් මේ රටේ තියෙන හැම දෙයකටම ජාති ආගම කුලය කොමෙද ගන්නවා. එනකොට මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන දේ තමයි ලංකාවේ සමාජගත වෙලා තියෙන යම්කිසි දෙයක් නිවැරදිව හඳුනා ගන්නට තාර්කික ඥානය පාවිච්චි කරන්නේ කොහොමද? අපි යමක් තර්කානුකූලව මම කියන්නේ මේක විතරක් නෙමෙයි ඕනම දෙයක් තර්කානුකූලව හිතලා අපට පුළුවන් වෙන්න ඕනේ නිවැරදිම උත්තරේ ගන්න. එතකොට ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් මම මේ කියන්න යන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න මුස්ලිම් ජනයා. මම ගොඩාක් මුස්ලිම් ඇත්ත කැසුරු කරනවා. ඒ වගේ මමගේ හදනකොට මම සම්පූර්ණ හාඩ්වෙයාර් වලින් බඩු ගත්තේ මුස්ලිම් ජනයාගෙන්. ඒ වගේම මට යම්කිසි විශ්වාසයකුත් බහුතර මුස්ලිම් ජනතාව ගැන තියෙනවා, අන්තවාදී මුස්ලිම් ජනතාව හැර. එතකොට මම මේ කතා කරන්නේ මුස්ලිම් ජනයා සහ ලංකාවේ බහුතර ජනතාව අතර මතයක් තියෙනවා. ඒ කියන්නේ අරාබිකරේ ඉඳන් ලංකාවට එනවා මුස්ලිම් ජාතිකයෝ. ඒ කියන්නේ අරාබියේ ඉඳන් ලංකාවට එන අරාබි ජාතිකයන්. අරාබි ජාතිකයන් ලංකාවට ඇවිල්ලා විවාහ වෙනවා සිංහල කාන්තාවොත් එක්ක. එහෙමනේ මතයක් තියෙන සිංහල කාන්තාවොත් එක්ක. මොකද ගෑනු අරගෙන ආවේ නැන්නේ. ඒතර ලංකාවේ කාන්තාව විවාහ කරගෙන තමයි මේ දැන් ඉන්න ජනතාව නිර්මාණය වෙලා තියෙන්නේ. මම සමහරක් මුස්ලිම් අය මට එහෙම කියලා තියෙනවා. මම ඒක නිවැරදිව ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න තිනෝ ඒක කොහොමද වෙන්නේ කියන එක. ඒතර මම ඔන්න ඕක තමයි අද මේ සුළු වීඩියෝ එකක් අරගෙන මම කියලා දෙන්න හදන්නේ. ඒකේ වැදගත් දෙයක්
හැම කෙනාටම තියෙයි කියලා මම හිතනවා තර්කානුකූලව යමක් අවබෝධ කර ගැනීම හැකියාව ඔබට තිබේද කියලා බලන්න පුළුවන් අපි දැන් බලමු දෙමළ දැන් මුස්ලිම් ජාතිකකින් ඔයගොල්ලෝ අහුවොත් එහෙම මව් භාෂාව මොකක්ද කියලා දෙමළින් අහනුනේ උඹට තායි මොළි එන්නා කියලා අහනවා උඹට තායි මොළි එන්නා වගේ මව් භාෂාව මොකක්ද උතුර එයා කියන්නේ දෙමළ කියලා වෙන භාෂාවක් කියන්න බෑනේ ආගම තමයි මුස්ලිම් ආගම එතකොට මව් භාෂාව දෙමළ එතකොට අරාබි ජාතිකයා ලංකාවට එනවා අරාබි ජාතිකයා කතා කරන භාෂාව අරාබි භාෂාව අරාබික් භාෂාව තමයි කතා කරන්නේ එතකොට දැන් මේ සමාජගත වෙලා තියෙන ආකාරය අනුව අරාබි ජාතිකයා ලංකාවට ඇවිල්ලා සිංහල කාන්තාව විවාහ කරගන්න අපි එහෙම හිතමු එතකොට සිංහල අම්මා කතා කරන්නේ සිංහල භාෂාව අරාබි ජාතිකයා කතා කරන්නේ අරාබි භාෂාව ඊට පස්සේ දැන් ලංකාව තුල මුස්ලිම් ජනයා කතා කරන්නේ දෙමළ භාෂාව. ඒක කීයටවත් වෙන විදියක් නැහැ. මොකද අම්මා සිංහල නම් කිසි දවසක එයා වෙනත් භාෂාවකින් කතා කරන්නේ නැහැ. අඩුම තරමේ සාමාන්‍ය විදියට අරාබි භාෂාව කතා කරා කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. අරාබි භාෂාව නෙමෙයි ඒක කතා කරන්නේ. තාත්තගේ භාෂාව කතා කරන්නේ නැහැ. අම්මගේ භාෂාව කතා කරන්නේ නැහැ. කෙලින්ම කතා කරන්නේ මොකක්ද කොහෙවත් නැති වෙන භාෂාව. එහෙම වෙනවද? වෙන්නේ නැහැ. තේරුණාද? ඒතොර ලං දැන් මේ දැන් තියෙන කාලය අනුව එහෙම වෙන්න පුළුවන්. මොකද අපි හිතමු සිංහල පුද්ගලයේ තරුණේ විවාහ වෙනවා දෙමළ තරුණියක් එක්ක. එයාලා ගිහිල්ලා පදිංචි වෙනවා කොරියාවේ. ඒතොර අවුරුදු ගානක් කොරියාවේ තමයි ඉන්නේ. ඒගොල්ලෝ වැඩිපුර දිගටම කතා කරන්නේ කොරියන් භාෂාව. එතකොට හම්බෙන ළමයා අනිවාර්යෙන් කොරියන් භාෂාවෙන් තමයි කතා කරන්නේ. ඔය මං කියන අතීත කාල වකවානු තුල එහෙම එකක් කියලවත් වෙන ක්‍රමයක් නැහැ. මොකද ලංකාවේ අය භාෂාවන් කීපයක් දැනන් හිටියේ නැහැ. ඒතර අරාබි ජාතිකයා ලංකාවට එනවා. එහෙමනම් ලංකාවට ඇවිල්ලා ඒගොල්ලෝ විවාහ කටයුතු, ඒ කියන්නේ සාමාන්‍ය එකට ජීවත් වෙන්නේ නැත්තේ කා එක්කද? දෙමළ කාන්තාවත් එක්ක තමයි අනිවාර්යෙන් ජීවත් වෙන්නේ. එහෙනම් උතුරේ දෙමළ ජාතික ඉන්නවා. ඒතර දෙමළ කාන්තාවත් එක්ක ඒගොල්ලෝ එකට ජීවත් වුණා. පසු කාලෙින් නැගෙනහිර පැත්තට ඒගොල්ලෝ ඇවිල්ලා පදිංචි වුණා. ඒතර තාත්තා මොකක් කරාද? අරාබි ජාතිකයා ආගම නිවැරදිව ලබා දුන්නා. එතකොට අම්මා නිවැරදිව දෙමළ භාෂාවෙන් ඒගොල්ලොත් එක්ක කතා කරා. එහෙමනම් තාත්තා අරාබි, එයා කතා කරේ අරාබි භාෂාවෙන් ලංකාවේ දෙමළ කාන්තාව විවාහ කරගෙන එතනින් හම්බෙච්ච ළමයි තමයි දැන් මුස්ලිම් ජනයා හැටියට ලංකාව තුල ඉන්නේ. ඒතර සිංහල කාන්තාව එතකොට ඒගොල්ලොත් එකතු වෙන්නේ නැතුව ඇද්ද? එකතු වෙන්නේ නැති. බහුතර දෙමළ කාන්තාව විවාහ කරගෙන ඉන්න ළමයි අතරට සිංහල කාන්තාවත් විවාහ කරගත්තු කරගෙන ඒ ළමයි ඒගොල්ලොත් එක සෙල්ලම් කරන්න යන්නේ නැති. ඊට පස්සේ ඒ ළමයිනුත් දෙමළින් කතා කරනවා. එහෙම නැතුව කිසිම හේතුවක් මත තාත්තා අරාබි වෙලා අම්මා සිංහල වෙලා ඊට පස්සේ ළමයි දෙමළ කතා කරන්න කිසිදු ක්‍රමයක් නැහැ. එහෙනම් ඒ අනුව අපට පැහැදිලිවම අවබෝධ කරගන්න පුළුවන් අරාබි ජාතිකයා ලංකාවට ඇවිත් දෙමළ කාන්තාව විවාහ කරගත්තේ බහුතරය ඒ දෙමළ කාන්තාවන්ට හම්බෙච්ච ළමයි තමයි දැන් මේ මුස්ලිම් ජනයා හැටියට ඉන්නේ. ඒගොල්ලෝ කතා කරන්නේ දෙමළ භාෂාව මව් භාෂාව හැටියට. එහෙමනම් එයාලගේ අම්මා සිංහල වුණා නම් අනිවාර්යෙන් කතා කරන්න ඕනේ ලංකාවේ මුස්ලිම් ජාතිකයෝ සිංහල භාෂාවෙන්. එහෙම වෙන්නේ නැහැ නේ. එහෙනම් ඔන්න ඔහම තමයි අපි තර්කයක් අපි ගොන්නගලා බලමු. එහෙනම් කිසිසේත්ම ලංකාවේ බහුතර මුස්ලිම් ජනයා පැවතෙන්නේ සිංහල අම්මෙක්ගෙන් නෙමෙයි දෙමළ අම්ම කෙනෙක්ගෙන්. එතකොට එහෙම උණයි කියලා මොකක් ගැටලුවක් නැහැ. එහෙම උණයි කියලා කිසි ගැටලුවක් නැහැ නේ. හැම කෙනාම එක හා සමානයි. ලේ වර්ග හතරකට විතර බෙදන්න පුළුවන්. නේ A B ඊළඟට ABO. එතකොට මට පුළුවන් මුස්ලිම් ජාතිකකින් එයාගේ ලේ ගන්න. මට පුළුවන් දෙමළ ජාතිකකින් එයාගේ ලේ ගන්න. එතකොට මට පුළුවන් ඕනම ජාතිකකින් ඒ ලේ ගන්න.
ලේවර්ග හතරකින් බෙදන්න පුළුවන් ඒක හොඳට මතක තියාගන්න ඕනේ මානසිකව අපි ගෝත්‍රවාදී වෙනවා ජාති අනුව බෙදිලා ගියොත් එහෙම මම මේ උත්සාහ කරපු දේ තමයි තර්කානුකූලව නිවැරදිවම ඒක අවබෝධ කර දීම තමයි මම මෙතෙන්දී ඔයගලන්ට ඉදිරිපත් කළේ එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් මම මුණගැහෙන බලාපොරොත්තු වෙන්නේ මම සමහරගෙන යනවා